ආපසු හැරී බලන්න හිතෙනේ රුව ඒ සිනහව සැබවින්ම සුදුරිය හිරිමල් යෝන් වියට එලිම්බියා පමණි එනම් වයස අවුරුදු 20 යුග දිවියට පිවිසි අය තම විවාහ දිවියේ 32 වසර මේ වසරේ සමරන්නේය ජීවිතය යනු ඇට නම් විවාහ ජීවිතේම වන්නේය සැමියා දුව පුතා මිනි පිරියන් දෙදෙනා මේ විවාහ ජීවිතයේ පවුල තරම් සතුටක් මට නම් වෙන්නේ නැහැ ඇය අචලා අලස්ය රුරේචිනේ කිරුල පැලඳි අලුත ධම්ම ජාගොඩගේ පෙරැත්ත නිසා රංගනයට පිවිසි අචලා මිහිකතගේ දරුවෝ ඇල්ල ළඟ වලව්ව ඉසිවර අසපුව ගව්වෙන් ගව්ව පොරොන්දුව දියට ගින්දර යනාදී නිර්මාණ අතරුස්සකට පමණක් දායක වූවාය මම රඟපෑමට වඩා කැමති ක්‍රීඩාවට අදරත් හැමදාම උදේට ව්‍යායාම කරන්නේ හරිම ආසාවෙන් එයින් මට ලොකු ප්‍රබෝධයක් දැනෙනවා එකක් දෙකක් රඟපාද්දී කැමැත්තක් ඇති වුණා පුතා තේරෙන වයසට ආවහම එයා මං ගෙදර නැති වෙනවට කැමති වුණේ නැහැ මටත් වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ඕන කැමැක් ආසාවක් තිබුණෙත් නැති නිසා ඒ වෙනකොට ලැබුණු බොහෝ ආරාධනා ප්‍රතික්ෂේප කළා රඟපෑමෙන් අයින් වුණා දැන් පුතා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන කොවිඩ් තත්ත්වය නිසා මේ දවස්වල ලංකාවට ඇවිත් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඔහු ඉතින් දැන් නම් මා රඟපානවට මුකුත් කියන්නේ නැහැ. විජිත නම් කැමති දෙයක් කරන්නමට නිදහස දීලා තිබුණා. ඒත් ඔහු වැඩිපුර ගෙදර රැඳුණු කෙනෙක් නිසා මටත් එළියට යන්න වැඩි ආසාවක් දැනුනේ නැහැ. දැන් උනත් රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් මට ගැළපෙනවද කියලා බලලා තමයි මම බාරගන්නේ. ඒත් වෘත්තීය රංගන ශිල්පිනියක් වෙලා කාර්යබහුල වෙන්න නම් මං කැමති නැහැ. නිර්මාණ දෙක තුනකට පමණක් දායක වුණත් ඇය ලැබූ ජනප්‍රියත්වය බොහෝ ඉහළයි. ඉතා සැහැල්ලුවෙන් චරිත නිරූපණය යෙදීම ඊට එක් හේතුවකි. අනෙක් හේතුව නම් බොහෝ දෙනාගේ කුතුහලය දනවන්නකි. එනම් දුටුවන්නෙක් වශී කරවන ඇගේ රුව සපුවයි. මං මට ගොඩක් ආදරෙයි. ඒ නිසා ලස්සනට පිළිසිදුව ඉන්න මං කැමතියි. මම ලස්සනට ඉන්නවට විජිතත් ගොඩක් කැමතියි. මගේ විලාසිතාවලට ඔහු කවදාවත් තහංචි දාලා නැහැ. මගේ දරුවෝ දෙන්නත් මං ලස්සන දකිනවා. ඉතින් මං ලස්සනට ඉන්නවා. විශේෂම දේ තමයි හැමදාම උදේට දෙවියන් වඳිනවා. මගේ ආගම දෙවියන් උතුම් කොට සලකනවා. අපිරිසිදුව අපිළිවෙලට මට දෙවියන් ළඟට යන්න බෑ. බත් පිළිවෙත් සේරම ආහාර රටාවද අචලාගේ රූප ස්වභාව කෙරෙහි බලපාන බවද අපට කියන ලද්දේ ඇය විසින්මය. මන් දවසට කන්නේ ප්‍රධාන ආහාර වේල් දෙකයි. උදේ දවල් දෙකටම දොළහට විතර කනවා. ආයි දවස 6ට විතර කනවා. හවස වෙලාවේදී හැමදාම මං කොළ ජාති දෙකක් කැමට එකතු කරගන්නවා. නිමිති ගොටු කොළයි එහෙම නැත්නම් කංගු මුකුන් වෙන්න වගේ එකට කන්න පුළුවන් වෙනස් විදිහේ හදන පලා දෙකක් හැමදාම කනවා. එළවලු වැඩිපුර අමු ගතියට කනවා. පළතුරු කනවා. මස් ජාති කන්නේ නැහැ. ඉඳහිට මුහුදු මාළු කනවා. විජිත නම් මුළුමනින්ම නිර්මාංශයි. දුවයි පුතයි මිනිබිරියයි මස් මාළු ඕන දෙයක් කනවා. මං පාන් පිටි ආහාර සීනි කන්නේ නැහැ. මද්‍යසාර වර්ගයක් අඩු ගානේ වයින් ටිකක්වත් බොන්නේ නැහැ. කිසිම කිරි වර්ගයක් බොන්නේත් නැහැ. තේ කහට එකක් නිල් කටරොඩු බීම් එකක් බොනවා සීනි නැතුව එකත්. අල ආහාරයට ගන්නා එළවලු හා පළතුරු සම්බන්ධයෙන් කිව යුතු විශේෂ යමක් ඇත. එනම් ඇය ආවට ගියාට ආහාර නොකන බවයි. අපිට ඇල්ලේ වැල්ලවායේ පැත්තේ බස විස නැති ගොවි බිමක් තියෙනවා. ඒකේ වගා කරපුවා විතරයි අපි කන්නේ. කොවිඩ් කාලේ ඒ වගාව පුළුල් කළා. ඒ වයේ අස්වැන්න ගොඩක් වැඩි දියුණු වුණු නිසා ෆුඩ් ෂොප් එකක් විවෘත කළා. කෘෂි බිමේ බස විස නැති පළදාව අනෙක් අයටත් සාධාරණ මිලකට ගන්න අවස්ථාව සැලසුවා. අචලා ඉවුම් පිහුම් වලටද දස්කම් දක්වන්නේය. මං අඩු වයසෙන් විවාහ වුණ නිසා උයන්න දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඉවෝන් ප්‍රනාන්දුගේ ඉවුම් පිහුම් පන්තිවලට ගිහින් හරි ක්‍රමවේදයට උයන් ඉගෙන ගත්තා. මං හදන හතු මාළුව අන්නාසි කරිය බටු මෝජුව පීසා කන්න විජිත ආසයි. ක්‍රිස්මස් එකට මං හදන කේක් එකට පුතා ගොඩක් මාසයි. වත්මන් සමාජයේ බහුතරයකගේ විවාහ ජීවිතයේ නිරසුවකි. මුළු ලෝකෙම ඔයා පමණයි කිව් අය විවාහ වී නොබෝ දිනකින් උසාවි ගානේ රස්ති අදුවන්නේ දික්කසාද වීමටය. කලා ශේෂ්ත්‍රයේදී එවැනි සිදුවීම් බහුලයි. සමාජ ආකර්ෂණී ඉහළින්ම තිබුණු කාලයක ජනප්‍රියත්වය මතින් බැබලි බැබලි නොසිට ප්‍රේමී විවාහයෙන් ජයගත් ඇය කලාව හෝ විවාහය පිළිබඳ කිසිම කලකිරීමකින් තොරව සතුටින් සිටීම වත්මන් සමාජය දෙස බැලීමේදී අරුමක් නොවේදැයි සිතන්නට කෙනෙක්ට බැරිකමක් නැත. මං ලස්සනයි කියලා කවුරු හරි කියනවා නම් ඒකට ප්‍රධානම හේතුව මගේ හිතේ තියෙන නිදහස හා සැහැල්ලුවයි. මං ලස්සනට ඉන්නේ ලෝකයාට පේන්න නෙමෙයි. සමහරු තමන්ගේ ගේ ඇතුලේ හරිම අපිරිසිදුව අපිරිවලට ඉඳලා එළියට යද්දී ලස්සන වෙලා යනවා.
මං ගෙදරදී සැමියා දරුවෝ එක්ක එකට ඉන්න හැම වෙලාවකදීම ඔවුන්ට ආසිතෙන විදියට ඉන්න කැමතියි. අද විවාහ ජීවිතයේ බොහොමයක් ගෙදරා යන්නේ කාන්තාවන්ගේ අපිළිවෙල අපිරිසිදුකම හේතු වෙලා තියෙනවා. මමත් සැමියත් එක්ක එකම ආගමේ අපි දෙන්නා දෙවියන් වහන්සේට මුල් තැන දෙනවා. දරුවොත් ඒ විදිහටම හැදුනා. පවුලක සමගියට තමන්ගේ ආගමට මුල් තැන දීලා කටයුතු කිරීමත් වැදගත්. දෙන්නට දෙන්නා එකඟ නැත්නම් පින්කමක්වත් අපේ අතින් වෙන්නේ නැහැ. වරදක් වුණොත් සොරි කියනවා. ඒ වචනෙත් ලොකු බැඳීමක් තියෙනවා. මං කවදාවත් විජිත එක්ක තරහ වෙලා නින්දට යන්නේ නැහැ. අපි එකඟ නොවන අදහස් නොගැලපීම් ඕනෑ තරම්. හැබැයි අවුරුදු 32 දී අපේ දවස නිමා කරන්නේ දෙන්නගේම එකඟතාවයකින් යුතුවයි. මං හැමදාම සතුට හෙව්වේ මගේ ගේ ඇතුළෙන්මයි. ඒ නිසා ඒ සතුට මට හැමදාම තියෙනවා. දැන් ලොකු බිනිබිරිය නිසා සතුට තවත් වැඩි වෙලා. දුව එළියට යද්දී ඇයව අපේ ගෙදර නවත්තනවා. අපි දෙන්නා සිංදු දාගෙන නටනවා. එයා මට ආච්චි කියලා කතා කරද්දී හරි සතුටක් දැනෙනවා. කියා නයලි හා මහි යන මිනිබිරියන් දෙදෙනා කීවත් ඇය තවමත් මනාලියට හැඩවී ඡායාරූපවලට පිණී සිටින අයුරු අපි දකින්නෙමු. අන්තිමට මනාලියක් වුණේ මීට අවුරුදු 3කට විතර කලින්. හැරිස් විජේසිංහන් මාව හැඩගැන්නුවා. හැබැයි ඒ වෙලාවෙ නම් පොඩි ලැජ්ජාවක් දැනුණා. තරුණ ගෑනු ළමයි කරන වැඩ මේවා කියලා මං හැරිස් අයියාට කිව්වා. මොන පිස්සුද ළමයෝ එහෙම හිතන්න එපා කියලා හැරි සයියා කිව්වා. ශේෂ්ත්‍රේ කවුරුවත් හිතමිතුරන් ලෙස සමීපව ඇසුරු නොකරන බව ඇය කීවාය. කලා ශේෂ්ත්‍රෙන් පිට ගොඩක් හිතවත් යාළුවෝ පිරිසක් ඉන්නවා. අපි ඉඳ හිට එක තැනකට එකතු වෙලා කෑම ටිකක් කාලා විනෝද වෙනවා. මං කොහොමටත් හොඳට හිනා වෙන්න හරි කැමති. දුක හිතෙන අඬන වැළපෙන නිර්මාණවලට වඩා හාස්‍ය විනෝදයේ සහිත නිර්මාණ නරඹන්න මං ආසයි. මේ දවස්වල ජාතික රූපවාහිනිය යන සකල ගුරු බලන්න හරි කැමතියි. ඇත්තටම කලාවෙන් ඈත් වෙලා ඉන්න දුක නැද්ද කියලා අපි ඇයගෙන් අවසන් වශයෙන් ඇසුවෙමු. මේ නැහැ මං අකමැත්තෙන් කාගේ හරි බලපෑමක් නිසා කලාවෙන් ඉවත් වුණා නම් දුක හිතෙන්න තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වෙන්න ටික දවසකට කලින් මට පොඩි නාට්‍යයකට ආරාධනා ලැබුණා. මට ඒ චරිතයට ආස හිතුනේ නැහැ. දුක් විඳින කටුක ජීවිත ගෙවන කාන්තා චරිතයකට වඩා සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් ශක්තිමත් කාන්තාවගේ චරිතය මට ලැබුණොත් මං ඒක කරන්න කැමතියි. තව දරුවෙක් හදාගත්ත නම් හොඳයි කියන අවස්ථා මට තියෙනවා. නමුත් මට රඟපාන්න නැත්නම් කියලා කවදාවත් ලැතවීමක් මට නැහැ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.